හැමෝම හොඳින් ඉන්නව නේද? ඔන්න ටීචර් අදාවා මගේ පුතාලට කියලා දෙන්න තුන ශ්‍රේණිය ගණිතය පාඩමක්. අද ටීචර් කියලා දෙන්නේ පස්තර කියන පාඩම. මොකක්ද? පස්තර කියන පාඩම. අද මගේ පුතාල ඉගෙන ගන්නේ පස්තරයක් ඇසුරෙන් අපි කොහොමද අසන ප්‍රශ්න වලට පිළිතුරු ලියන්නේ. එහෙමත් නැත්නම් අපිට දීලා තියෙන තොරතුරු ඔස්සේ අපි කොහොමද පස්තරයක් ගොඩනගන්නේ කියලා. හරි. ඉස්සෙල්ලාම ටීචර්ට කියන්න බලන්න මේ ටීචර්ගේ අතේ තියෙන්නේ මොනවාද කියලා. මේ මොනවාද? ඔව්. මල් තුනක් නේද තියෙන්නේ? ආ ඒ මල් තුන එකම පාටද? ඔව් නැහැ එකම පාට නෙමෙයි. එහෙනම් ඒ මල් තුනේ පාට තුන කියන්න බලන්න ටීචර්ට. මේ මල මොන පාටද? කහ පාට මලක්. හරි. මේ මල රතු පාට මලක්. ආ එතකොට මේ මල පැඹිලි පාට මලක්. එකම මල හැබැයි පාට තුනකින් තියෙන්නේ. එහෙම නේද පුතේ? හරි. එහෙනම් ටීචර්ට කියන්න බලන්න මේ කහ පාට මලට කැමති අය කවුද කියලා. මේ කහ පාට මලට කැමති අය කවුද? අත උස්සන්න බලන්න කහ පාට මලට කැමති අය. ආ හරි. දැන් ටීචර්ට කියන්න මේ රතු පාට මලට කැමති අය. රතු පාට මලට කැමති අය අත උස්සන්න බලන්න. හරි. දැන් පැඹිලි පාට මලට කැමති අය අත උස්සන්න බලන්න. හරි. හැබැයි දැන් ටීචර් කොහොමද මේ මල් තුනට කැමති අය ටීචර් කොහොමද දැන් කෙටි විස්තරයකින් තොරතුරක් ඉදිරිපත් කරන්නේ? ආ දැන් මගේ පුතාලා මල් තුනටම කියන්නේ මල් මලේ පාට තුනටම කැමති අය ඉන්නව නේද මෙතන? හරි. ඉතින් ටීචර් කොහොමද ඒ මල් තුනට කැමති අය ටීචර් හඳුනාගන්නේ? එහෙම නැත්නම් විස්තරයක් ගොඩනගන්නේ? ආ අන්න හරි. එක ක්‍රමයක් ඒක පුළුවන් පුතේ. පුතාලගේ නම ඉස්සරහයි පුතාලා කැමති මලේ පාට ටීචර්ට ලියන්න පුළුවන්. අන්න හරි. ඒත් පුතේ ඒක ලොකු විස්තරයක් වෙනව නේද? නම ටීචර් නම ලියන්න ඕනේ. නමේ ඉස්සරහයි මගේ පුතාලගේ පුතාලාස පාට ලියන්න ඕනේ. එතකොට ටීචර්ට ලොකු විස්තරයක් ලියන්න වෙනවා. ඉතින් ටීචර්ට ඕනේ ඒ විස්තරේ කෙටි කරන ලියන පෙන්වන්න. ඒක කොහොමද අපි පුතේ කරන්නේ? අද ටීචර් ඒක තමයි කියලා දෙන්නේ. මේ දිග ලොකු විස්තරේ ටීචර් කෙටි කරලා ඉදිරිපත් කරනවා. අන්න ඒකට අපි කියන්නේ පුතේ පස්තරකරණය කියලා. මොකක්ද පස්තරකරණය කියලා? පස්තරයක් කියන්නේ පුතේ ලොකු විශාල විස්තරයක් කෙටියෙන් ඉදිරිපත් කිරීමයි. අපි බලමු දැන් කොහොමද ටීචර් ඒ විස්තරේ ලොකු විස්තරේ අපි කෙටි කරලා පස්තරයක් ඇසුරෙන් ඉදිරිපත් කරන්නේ කියලා. මගේ පුතාලා කිව්වා කහපාටට කැමති අය කිව්වා. කහපාට මලට කැමති අය හිටියා. එතකොට රතුපාට මලට කැමති අය හිටියා. එතකොට සැඹිලි පාට මලට කැමති අය හිටියා. මේ මල් තුනටම කැමති අය හිටියා. හරි. දැන් ටීචර් ඒ විස්තරේ කෙටි පස්තරයක් ඇසුරින් ඉදිරිපත් කරන්න යන්නේ. පුතාලට පේනවද මේ ටීචර් පෙන්වන රූප? පුතාලට කලින් පෙන්නුව මේ මල් තුන නේද මේ ටීචර් මේ රූපේ අලෝල තියන්නේ? රතු පාට මල, කහ පාට මල, තැඹිලි පාට මල. ටීචර් මගේ පුතාලගෙන් අහපු කැමති මල් පාටවල අහපු මල් තමයි ඒ පාටම තමයි ටීචර් මෙතනටත් ගත්තේ පුතාලට තේරුම් ගන්න ඕන නිසා. හරි. දැන් රතු පාට මලට කැමති අය
අට දෙනේ කත ඉස්සුව නේද? එහෙම නේද? ආ ඉතින් ටීචර් ඒ රතු පාට මාලට කැමති අය අට දෙනයි කහ පාට මාලට කැමති අය හතර දෙනෙක් කත ඉස්සුවා තැඹිලි පාට මාලට කැමති අය හත් දෙනෙක් කත ඉස්සුවා ආ ඉතින් ටීචර් ඒක කොහොමද දන්නවද දැන් ටීචර් එක ඉදිරිපත් කරලා තියෙන්නේ ආ ටීචර් මේ තීරු තුනක් ඇඳලා එක තීරුවක රතු පාට මාලට කැමති අය එක තීරුවක කහ පාට මාලට කැමති අය එක තීරුවක තැඹිලි පාට මාලට කැමති අය ටීචර් නිරූපණය කරලා තියෙනවා රතු පාට මාලට කැමති අය රතු පාට මාලට කැමති අය අට දෙනෙක් අත් ඉස්සුවා ඔන්න ටීචර් රතු පාට මාලට කැමති අය 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි ආ ඒ ටීචර් මොකද්ද කළා තියන්නේ මගේ පුතාලා කැමති රතු පාට මාලට කැමති පුතාලා අට දෙනාව තමයි ටීචර් මේ නිරූපණය කරේ පස්තාරයේදී ආ මගේ පුතාලම නිරූපණය කරා රතු පාට මලකට එක පුතේ එක රතු පාට මලකට නිරූපණය කරා පේනවා නේද ආ ඒ වගේ පුතාලා අට දෙනෙක් අත ඉස්සුවානේ ආ ඒ අට දෙනාට තමයි ටීචර් මේ රතු පාට මල් අටක් නිරූපණය කරේ එතකොට කහ පාට මලට කැමති අය හතර දෙනෙක් අත ඉස්සුවා ආ ටීචර් ඒ කහ පාට මලට කැමති පුතාලා හතර දෙනාව තමයි මේ කහ පාට මල් හතරෙන් ටීචර් නිරූපණය කරේ අනිත් එක තැඹිලි පාට මලට කැමති අය හත් දෙනෙක් අත ඉස්සුවා අන්නේ තැඹිලි පාට මලට කැමති පුතාලා හත් දෙනාව තමයි ටීචර් මේ තැඹිලි පාට මල් හතක් අරගෙන ඒකෙන් නිරූපණය කරේ තේරුණා නේද පුතේ බලන්න අපිට ලොකු විස්තරයක් නේ නැත්තම් කරන්න වෙන්නේ නේද මේ ටීචර් ඒ ලොකු විස්තරේ කෙටියෙන් ඉදිරිපත් කරා එහෙම නේද පුතේ ඒ දේට තමයි අපි කියන්නේ පස්තාරයක් ඇසුරෙන් ඉදිරිපත් කරනවා කියලා එතකොට මේ මගේ පුතාලා හැමෝම කැමති පාට මල් අනුව ටීචර් මේ පස්තාරයක් ඇසුරෙන් මගේ පුතාලට ඉදිරිපත් කරා හරි දැන් රතු පාට මලට කැමති අය එක තීරුවක් කහ පාට මලට කැමති අය එක තීරුවක් තැඹිලි පාට මලට කැමති අය එක තීරුවක් හරි දැන් අපිට මේ ඉදිරිපත් කළ දෙන මේ පස්තාරේ පුංචි පුංචි ප්‍රශ්න අහන්න පුළුවන් ඒ ප්‍රශ්න වලට අපි කොහොමද උත්තර දෙන්න ඕනේ මේ පස්තාරේ දිහා හොඳට බලලා ඒ පස්තාරයේ ඇසුරෙන් තමයි අපි අසන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනේ. හරි. දැන් ටීචර් මගේ පුතාලගෙන් ප්‍රශ්න අහනවා. ඒ ප්‍රශ්න වලට මගේ පුතාලා පුතාලට දීලා තියෙන ඒ පුතාලා හැමෝම print outs අරගන්න ඇති කියලා ටීචර් හිතනවා. හරි. හැමෝම ගත්තා නේද? හරි. ඒ පුතාලට දුන්න ඒ කොලේ ඒ ටීචර් එකේ කොලේ හැමෝම බලන්න මේ විදිහට පුතාලගේ කොලේ තියෙනවා ඒක යටින් ප්‍රශ්න වගයක් තියෙනවා පුතේ අන්න ඒ ප්‍රශ්න තමයි ටීචර් දැන් සාකච්ඡා කරන්න යන්නේ අපි බලමු පළවෙනි ප්‍රශ්නය වැඩියෙන්ම ඇති මල් මොනවාද මේ පස්තර දිහා බලලා කියන්න ටීචර්ට වැඩියෙන්ම තියෙන මල් මොනවාද කියලා වැඩියෙන්ම තියෙන මල් කියන්නේ මගේ පුතාලා වැඩියෙන්ම කැමති මලේ පාට එතකොට වැඩියෙන්ම තියෙන මල් වර්ගය මොකද්ද මලේ පාට මොකද්ද වැඩියෙන්ම තියෙන අපිට පුළුවන් ඒක හොයන්න ගණන් කරලා නේද අපි ඉස්සරහාම රතු පාට මල ගණන් කරමු 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි මගේ පුතාලත් ගණන් කරන් ටීචර්ත් එක්කම රතු පාට මල් 8ක් තියෙනවා කහ පාට මල් බලමු 1යි 2යි 3යි 4යි කහ පාට මල් 4ක් තියෙනවා තැඹිලි පාට මල් ගණන් කරමු 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි තැඹිලි පාට මල් 7ක් තියෙනවා ආ එහෙනම් මේ පාට තුනේ වැඩිපුරම තියෙන්නේ මොන පාට මලද අන්න හරි රතු පාට මල් නේද
තොර වැඩියෙන් නැති මල් මොනවද? රතු පාට මල්. දැක්කා නේද පුතේ අපිට පස්තාර දිහා බලලා මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන්. ඊළඟට බලමු දෙවෙනි ප්‍රශ්නේ. අඩුවෙන් නැති මල් මොනවද? අඩුවෙන්ම තියෙන මල් මොකද්ද? ඒ කියන්නේ මගේ පුතාලා අඩුවෙන්ම කැමති මලේ පාට. අන්න හරි කහ පාට මල නේද? කහ පාට මලේ කීයක් තියෙනවද? පුතාල කී දෙනෙක් කැමතිද කහ පාට මලට? හතර දෙනයි නේද කැමති? හරි. තුන්වෙනි ප්‍රශ්නේ. වැඩිම මල් ගණනක් ඇති තීරයේ මල් කීයක් තියෙනවද? වැඩියෙන්ම මලේ පාටට කැමති ළමයි කී දෙනෙක් ඉන්නවද කියලා අහන්නේ. ඒ කියන්නේ වැඩියෙන්ම මල් තියෙන තීරුවේ තියෙන මල් කීයක් තියෙනවද කියලයි මේ ප්‍රශ්නෙන් අහන්නේ. වැඩියෙන්ම මල් තියෙන මොන පාටද? රතු පාට කිව්වා නේද කලින්. මේ ප්‍රශ්නේ අහන්නේ වැඩිම මල් ගණනක් ඇති තීරයේ මල් කීයක් තියෙනවද කියලයි අහන්නේ. කීයද තියෙන්නේ? අන්න හරි 8ක් නේද තියෙන්නේ? මල් 8යි. හතරවෙනි ප්‍රශ්නේ. අඩුම මල් ගණනක් ඇති තීරයේ මල් කීයක් තිබේ? අඩුවෙන්ම කැමති මලේ පාට මොකක්ද? කහ පාට. එහෙනම් කහ පාට මල් කීයක් තියනවද? පුතාල කී දෙනෙක් කැමතිද? හතර දෙනයි නේද? හරි. එහෙනම් අඩුම මල් ගණනක් ඇති තීරයේ මල් කීයක් තිබේද? තියෙන්නේ හතරයි. නහරි. පහ. තැඹිලි පාට මල් කීයක් තිබේද? තැඹිලි පාට මල් කීයක් තියනවද? එතකොට අපිට උත්තරේ හොයන්න පුළුවන් තැඹිලි පාට මල් ගණන් කරලා නේද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. තැඹිලි පාට මල් 7යි. කහ හයවෙනි ප්‍රශ්නේ. කහ පාට මල් කීයක් තිබේද? කහ පාට මල් කීයද? ඒකත් අපිට ගණන් කරලා උත්තරේ කියන්න පුළුවන්. 1යි 2යි 3යි 4යි. කහ පාට මල් 4ක් තියෙනවා. එහෙනම් හරි. හත්වෙනි ප්‍රශ්නේ. රතු පාට මල් කීයක් තිබේද? රතු පාට මල් කීයක් තිබේද කියලා අහන්නේ. එහෙනම් අපි කොහොමද උත්තරේ හොයන්නේ? අන්න හරි. කලින් වගේම රතු පාට මල් කීයක් තියනවද කියලා අපිට ගණන් කරලා කියන්න පුළුවන් නේද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. රතු පාට මල් කීයක් තියනවද? රතු පාට මල් 8ක් තියෙනවා. අන්තිම ප්‍රශ්නේ. කහ මල් වලට වඩා රතු මල් කීයක් තිබේද? මේක චුට්ටක් හිතන්න ඕනේ. කහ මල් වලට වඩා රතු මල් කීයක් තිබේද? ඒ ප්‍රශ්නේ කියන්නේ පුතේ කහ පාට මල් වලට වඩා රතු පාට මල් වලට කැමති අය කී දෙනෙක් ඉන්නවද කියලා. ඒ කියන්නේ මගේ පුතාලා කහ පාට මල් වලට කැමති පුතාලට වඩා රතු පාට මල් වලට කැමති පුතාලා කී දෙනෙක් ඉන්නවද කියලා තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. එතකොට කොහොමද අපි හොයන්නේ? එතකොට අපි හොයන්නේ පුතේ කහ පාට මල් වලට වඩා රතු පාට මල්. එතකොට මලේ පාට දෙක මොකද්ද? කහ පාටයි රතු පාටයි. ඉතලම අපි ඒක හොයාගන්න ඕනේ. කහ පාටයි රතු පාටයි. එතකොට මේ තීරුවයි මේ තීරුවයි අතර තමයි මේ ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ. හරි. වඩා කියද්දී කහ පාට මලට කැමති පුතාලට වැඩියෙන් රතු පාට මලට කැමති පුතාලා කී දෙනෙක් ඉන්නවද කියලායි අහන්නේ. වඩා කියන්නේ වැඩියෙන් කියන තේරුම. හරි. රතු පාටට කැමති පුතාලා කී දෙනෙක් ඉන්නවද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8 දෙනයි. කහ පාට මලට කැමති පුතාලා කී දෙනෙක් ඉන්නවද? 1යි 2යි 3යි 4යි. 8. රතු පාට මල් වලට කැමති අය 8යි, කහ පාට මල් වලට කැමති අය 4යි. කහ පාට මල් වලට වඩා රතු පාට මල් කීයක් තිබේද? මෙතන කහ පාට මල් තියනා පොතේ 1යි 2යි 3යි 4යි. හොඳට බලා ගන්න හැමෝම 1යි 2යි 3යි 4ක් තියෙනවා. හරි. ඒ හතරම අපි මෙතනින් තෝරනවා. 1යි 2යි 3යි 4යි. මේ හතරට මේ හතර යනවා.
ඇයියේ මෙතනක් තියෙන්නේ හතරයිනේ එතකොට අපි රතු පාට මල් හතරක් තමයි අයින් කරන්නේ හැබැයි මෙතන මල් පහක් තියෙනවා එතකොට කොහොමද කරන්නේ එතකොට මෙතන මල් පහක් තියෙනවා නම් මෙතනත් මල් පහක් අපි තෝරගන්න ඕනේ මෙතන මල් හයක් තියෙනවා ආ එතකොට අපි මෙතන මල් පහක්ද තෝරගන්නේ නෑ අන්න හරි එතකොට මෙතන හයක් තියෙනවා නම් අපි මෙතනින් හයක්ම තමයි තෝරගන්නේ මෙතන තියෙන ගානම තමයි මෙතනිනුත් අපි තෝරගන්නේ ආ දැන් මෙතන තියෙන්නේ මල් හතරයි එහෙනම් මේ මල් හතරට මෙතනින් කැමති මල් හතරක් අපි අයින් කරගන්න 1 2 3 4 කහපාට මල් වලට වඩා රතු මල් කීයක් තිබේද කියලා අහන ප්‍රශ්නයක් ඇහුවොත් අපි ඒකට උත්තරේ හොයාගන්න. තේරුණා නේද පුතාලට? හරි. දැන් ටීචර් පස්තාරයක් අපි කොහොමද නිර්මාණය කරන්න කියලා දුන්නා. එතකොට පස්තාරයක් ඇසුරෙන් තියෙන ප්‍රශ්නවලට අපි කොහොමද උත්තර සපයන්නේ කොහොමද කියලා දුන්නා. හරි. දැන් ටීචර් දැන් ටීචර් කරේ මගේ පුතාලගෙන් තොරතුරු අරගෙන ටීචර් පස්තාරයක් නිර්මාණය කරලා ඒ පස්තාරය ඇතුලෙන් තියෙන ප්‍රශ්න වලට ටීචර් උත්තර ලියන්නේ කොහොමද කියලා පුතාලට කියලා දුන්නා. හරි. දැන් ටීචර් කරන්නේ ටීචර් තොරතුරු වගයක් දෙනවා. මගේ පුතාලා පස්තාරය නිර්මාණය කරන්න ඕනේ. හරි. මගේ පුතාලා දැන් කොළේ යටින් බලන්න මේ වගේ තීරු තුනක් තියෙන මුකුත් ඇඳලා නැති හිස් තැන් තුනක් තියෙන තීරු තුනක් තියෙනවා නේද කියලා බලන්න. ආ හරි. ඒක උඩින් තියෙනවා නේද? එක තීරු තුනේ උඩින් තියෙනවා නේද පුතේ? නිල් පාට රවුම් 6යි කොළ පාට රවුම් 3යි රෝස පාට රවුම් 4යි කියලා බලන්න. මේ දැන් ටීචර් කලින් තියෙන පස්තරේ වගේම තීරු තුනේ උඩින් තියෙනවා නේද? හරි. ආ දැන් මගේ පුතාලා කරන්න ඕනේ ඒ දීලා තියෙන විස්තරය අනුව පස්තරය හඳින්න. හරි. පළවෙනි තීරුවේ තියෙන්නේ නිල් පාට රවුම් 6ක්. ආ එතකොට ඒ තීරුවේ පුතාලා නිල් පාට රවුම් 6ක් අඳින්න ඕනේ. ඒ කියන්නේ මගේ පුතාලා රවුම් 6ක් ඇඳලා ඒක නිල් පාටින් පාට කරන්න ඕනේ. හැමෝම කරන්න. ඊළඟ තීරුවේ තියෙන්නේ පුතේ කොළ පාට රවුම් 3ක් අඳින්න. කොළ පාට රවුම් 3ක් අඳින්නයි තියෙන්නේ. ඊළඟ තීරුවේ අඳින්න ඕනේ රෝස පාට රවුම් 4ක්. එහෙනම් දැන් මගේ පුතාලා දැන් ටග් ගාලා අඳින්න බලන්න. අපිට දැන් තව ප්‍රශ්නත් ඒ යටතේ ප්‍රශ්නත් ප්‍රශ්න වලට උත්තර ලියන්න තියෙනවා. හරි. හරි. දැන් හැමෝම රවුම් දීලා තියෙන පාට අනුව පාට කරලා ඒ දීලා තියෙන රවුම් කොච්චරක් තියෙනවද කියලා ඒ ගාන අනුව හැමෝම රවුම් ඇඳා නේද? ඒ තීරුවට අදාළ තීරුවට පුතාලා දැන් හරි හැමෝම ඇඳලා ඉවරයි නේද? හරි දැන් හැමෝම ඇඳලා ඉවරයි. දැන් බලන්න පුතේ ටීචර් දැන් මේ පස්තාරය පුතාලට පෙන්නනවා. ඒ පස්තාරය වගේමද බලන්න පුතාලත් ඇඳ ඒ පස්තාරේ. ඔන්න දැන් ටීචර් පෙන්නනවා. බලන්න ඔන්න ටීචර් කිව්වා වගේම නිල් රවුම් තියෙන තීරුවේ නිල් පාටට රවුම් ඇඳලා නිල් පාටින් පාට කරා. කොළ රවුම් කියලා තියෙන තීරුවේ රවුම් ඇඳලා කොළ පාටින් පාට කරා. රෝස රවුම් කියලා තියෙන තීරුවේ රවුම් ඇඳලා රෝස පාටින් පාට කරා. ඒ වගේම නිල් රවුම් 6ක් අඳින්න කිව්වා.
එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි ඔන්න ටීචර් නිල් රවුන් හයක් ඇන්දා ඊට පස්සේ ඊළඟ තීරුවේ කොළ පාට රවුන් තුනක් අඳින්න කිව්වා ටීචර් ඔන්න ඇන්දා එකයි දෙකයි තුනයි රවුන් තුනක් ඇන්දා ඊට පස්සේ රෝස රවුන් කියලා තියෙන තීරුවේ රවුන් හතරක් අඳින්න කිව්වා එකයි දෙකයි තුනයි හතරයි ඔන්න ටීචර් රවුන් හතරක් ඇන්දා දැන් බලන්න පුතාලා මේ ටීචර් මේ ඇඳලා තියෙන පස්තාරෙම ද පුතාලා පුතාලගේ පස්තාරේ ඇඳලා තියෙන්නේ කියලා හරි හැමෝම හරි නේද ආ බොහොම හොඳයි එහෙනම් දැන් පුතාල පේනව ඇති පස්තාරේ ඇති ප්‍රශ්න වගේක් තියෙනවා නේද අපි කලින් සාකච්ඡා කරපු විදිහටම ප්‍රශ්න හයක් තියෙනවා දැන් පුතාලම පස්තාරයෙන් දහිච කලින් පස්තාරය කරන විදිහ කියලා දුන්නා ඒ වගේම ප්‍රශ්නවලට උත්තර ලියන්නේ කොහොමද කියලා කියලා දුන්නා දැන් පුතාල මේ පස්තාරේ ඇඳා ඊට පස්සේ ටීචර්ත් එක්ක හරි වැරදි බැලුවා දැන් මේ තියෙන ප්‍රශ්නවලට මගේ පුතාලා කියවලා තනියම උත්තර ලියන්න බලන්න ඊට පස්සේ අපි සාකච්ඡා කරමු ඒ ප්‍රශ්නවලට උත්තර මොනවාද කියලා. හරි. මගේ පුතාලා දැන් කරන්න බලන්නේ මේ ප්‍රශ්නවලට උත්තර හැමෝම කියවලා. හරි. ඒ උත්තර ලියන ගමන් පුංචි දෙයක් අහගන්න පුතේ. අපිට මේ පස්තරවලදී පුතේ පස්තර වර්ග කිහිපයක් ඉගෙන ගන්න තියෙනවා. එක තමයි චිත්‍ර රූප පස්තර. අනිත් එක වගු පස්තර. අනිත් එක තීර පස්තර අනිත් එක තමයි පේලි පස්තර හතරක් තියෙනවා එක චිත්‍ර රූප පස්තර දෙක වගු පස්තර තුන තීර පස්තර හතර පේලි පස්තර ඔන්න ඔය වගේ පස්තර කිහිපයක් අපිට ඉගෙන ගන්න තියෙනවා ඉතින් ඉස්සලාම අපි ඉගෙන ගන්න පුතේ චිත්‍ර රූප පස්තර චිත්‍ර රූප පස්තරයක් කියන්නේ පුතේ ඒ පස්තරයේ ඉදිරිපත් කරන්නේ තොරතුරු චිත්‍රයක් හරි එහෙම නැත්නම් රූපයක් හරි යොදාගෙන ඒ කියන්නේ දැන් පුතාලා කලින් ඉගෙන ගත්තනේ පුතාලා කැමති පුතාලා කිව්වේ ටීචර් කැමති මලේ පාට ආ ඉතින් ටීචර් ඒ මලේ මල් තුනට කැමති පුතාලව ටීචර් කොහොමද කරේ මලකින් නේද මලකින් තමයි ටීචර් නිරූපණය කරේ ආ මලක් මලකින් තමයි නිරූපණය කරේ ටීචර් මලක් ඇඳලා තමයි ඒක චිත්‍රයක් හරි රූපයක් හරි විදිහට තමයි ටීචර් මේව ඉදිරිපත් කරේ දැන් මගේ පුතාලා මේ රවුන් මේ ඇඳලා ඉදිරිපත් කරේ ඒ මොනවාද චිත්‍ර නැත්තම් රූප වලින් තමයි ඒ තොරතුරු ඉදිරිපත් කරේ එහෙම නේද හරි හරි දැන් හැමෝම ප්‍රශ්න වල උත්තර ලියලා ඉවරද හැමෝම ලියලා ඉවරද හරි එහෙනම් අපි උත්තර සාකච්ඡා කරමු දැන් ටීචර් ප්‍රශ්න කියනවා මගේ පුතාලා හැමෝම උත්තර කියන්න ඕනේ පළවෙනි ප්‍රශ්නේ නිල් පාට රවුම් කීයක් තිබේද නිල් පාට රවුම් කීයක් තියනවද 1 2 3 4 5 6 නිල් පාට රවුම් 6ක් තියෙනවා දෙවෙනි ප්‍රශ්නේ කොළ පාට රවුම් කීයක් තිබේද කොළ පාට රවුම් කීයක් තියෙනවද 1 2 3 කොළ පාට රවුම් 3ක් තියෙනවා රෝස පාට තුන්වෙනි ප්‍රශ්නේ රෝස පාට රවුම් කීයක් තිබේද ආ රෝස පාට රවුම් තියෙන තීරුවකෝ ආ මේ තීරුව රවුම් කීයක් තියෙනවද 1 2 3 4 රවුම් 4ක් තියෙනවා හතරවෙනි ප්‍රශ්නේ වැඩිම රවුම් නැති පාට කුමක්ද ආ වැඩිම රවුම් තියෙන පාට මොකක්ද කියලායි අහන්නේ මොකක්ද අන්න හරි හොඳ පුතාලා නිල් පාට නේද රවුම් කීයක් තියෙනවද රවුම් 6ක් තියෙනවා නේද හරි පහ අඩුම රවුම් නැති පාට කුමක්ද ආ මේ තීරු තුනෙන් අඩුවෙන්ම තියෙන රවුම් වල පාට මොකක්ද අන්න හරි මොන පාටද කොළ පාට 1 2 3 කොළ පාට රවුම් 3යි තියෙන්නේ නේද ආ ඒක තමයි අඩුම රවුම් නැති පාට මෙහි ඇති පාට තුනේම ඇති මුළු රවුම් ගණන කීයද ආ මේ ප්‍රශ්නේ මොකක්ද කියන්නේ ඔන්න මේ ප්‍රශ්නේ අලුත් ප්‍රශ්නයක් නේද
මේ ප්‍රශ්නේ මොකක්ද කියන්නේ මෙහි ඇති පාට තුනේම ඇති මුළු රවුම් ගණන කීයද ආ එක පාටකද මේ අහන්නේ නැහැ පාට තුනේම තියෙන ඔක්කොම රවුම් ගණනයි අහන්නේ මුළු රවුම් කියන්නේ ඔක්කොම කියන එක මේ ඔක්කොම රවුම් කීයක් තියෙනවද කියලා තමයි මේ ප්‍රශ්නේ අහන්නේ ආ එහෙනම් රවුම් කීයක් තියෙනවද එහෙනම් අපි කොහොමද උත්තරේ හොයන්නේ අන්හරි මේ රවුම් ඔක්කොම අපි ගණන් කරන්න ඕන නේද කීයක් තියෙනවද කියලා ගණන් කරන්න ඕන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි ඔක්කොම රවුම් කීයක් තියෙනවද ඔක්කොම රවුම් 13ක් තියෙනවා එහෙනම් 6 වෙනි ප්‍රශ්නේ උත්තරේ මොකද්ද මෙහි ඇති පාට තුනේම ඇති මුළු රවුම් ගණන කීයද රවුම් කීයක් තියෙනවද රවුම් 13ක් තියෙනවා හරි නේද හැමෝගෙම ටීචර් කියන්න බලන්න කී දෙනෙක්ගේ මේ ඔක්කොම උත්තර හරිද කියලා අත උස්සන්න බලන්න ඔක්කොම උත්තර හරි බබාලා ආ ගොඩක් අය ඉන්නවා නේද හරි අද ටීචර් මොකක් ගැනද එහෙනම් ඉගෙනන්නේ පස්තාර ගැන නේද හරි අද අපි ඉගෙන ගත්තා පස්තාරයක් ඇසුරේ ප්‍රශ්න වලට උත්තර ලියන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තා ඒ වගේම දීලා තියෙන තොරතුරු අනුව පස්තාරයක් ගොඩනගන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තා එහෙම නේද පුතේ හරි අද ගොඩක් දේවල් ඉගෙන ගත්තා එහෙනම් මගේ පුතාලා දැන් මේ පස්තාර පාඩම අදට අවසන් මගේ පුතාලා ගෙදරදී කරන්න ඕනේ පුතාලගේ ගණිතයේ පෙළ පොතේ තියෙනවා පස්තාර කියන පාඩම. ඒකේ පුතාලා ඒ පාඩම්ට අදාළ තියෙන පෙළ පොතේ තියෙන වැඩ පුතාලා පුතාලගේ අභ්‍යාස පොතේ කරන්න ඕනේ. කරලා ටීචර්ට එවන්න ඕනේ ඒකේ ෆොටෝ එකක් ගහලා වෙනද එවනවා වගේම සාහි Facebook page එකට තමයි එවන්න ඕනේ. පුතාලේ එවන ෆොටෝස් पुताल बैड टीचर हरी वेरदी बरला मग पुताल वेरदी तीयन आने कीयला देवा टीचर कीयला दिन पुलवा इतनी निशा मग पुताल बैड टीक करला अनिवार्य टीचर एवानी तेरना पेल पोते दीन अभ्यास उपम मग पुताल करना हरी अद टीचर गेनवा पस्तार गेन पस्तार යටදී අපි ප්‍රශ්න සාකච්ඡා කර හරි වැරදි බැලුවා නේද? අද අපි ගොඩාක් වැඩ කරා නේද පුතේ? හරි. එහෙනම් ටීචර් අදට පාඩම නවත්වනවා. මගේ පුතාලා ඒ වැඩ ටික කරලා ටීචර්ට එවන්න ඕනේ හැමෝම. තේරුණා නේද පුතේ? හරි. එහෙනම් ටීචර් යන්නම් මගේ පුතාලා හැමෝම පරිස්සමෙන් ඉන්න ඕනේ. අයිබෝවන්